අයිබෝන් දුවේ පුතේ අද මම සූදානම් වන්නේ අපේ සියව සහ දශකයේ සොයන පාඩම් මාලාවේ තවත් පාඩමක් ඉදිරිපත් කරන්න. අද මම කතා කරන්නේ දුවේ පුතේ අපිට ලබා දෙන වර්ෂයක අවසන් ඉලක්කම් දෙක බිංදු දෙකක් යෙදෙන අවස්ථාවක කොහොමද සියව සහ දශකයේ සොයන්නේ කියලා. අපි එහෙනම් අපේ පාඩම හා සම්බන්ධ වෙමු. දෙදාහ වර්ෂය අයත් සියවස හා දශකය සෙවීම. හොඳයි දේ පුතේ, අපි දැන් අපේ පළවෙනි ගැටලුවට යමු. දෙදාහ වර්ෂය අයත් වන සියවස හා දශකයයි ඔන්න අපි හොයන්න යන්නේ. අපි දෙදාහ වර්ෂය ලියා ගන්නවා. බලන්න, මම පෙර සඳහන් කළා වගේ දේ පුතේ අවසාන ඉලක්කම් දෙකම යෙදිලා තියෙන බිංදු දෙකක්. ඔන්න මේ වගේ වර්ෂයක් දීපු අවස්ථාවක අපි යොදා ගන්න ඕනේ තවත් කෙටි ක්‍රමයක් තමයි අපි දැන් බලන්න යන්නේ. මතකයිනේ අවස්ථාන ඉලක්කම් දෙක පුතේ බිංදු දෙකක් යෙදිච්ච අවස්ථාව. අපි පෙර පරිදිම මෙහෙම මැද්දෙන් මේක කරගන්නවා. ඔන්න දුවේ පුතේ අවසානයේ බිංදු දෙක යෙදිච්ච අවස්ථාවේදී අපි මේ දෙවන කොටස තියෙනවනේ අපි වෙන් කරගත්ත. මේ දෙවන කොටසට අපි 10ක් එකතු කරනවා. අපි 10ක් එකතු කරන බලමුකෝ. හොඳට මතක තියාගන්න පුතේ, වර්ෂයක් දිනනහම අපි බලන්න ඕනේ ඒ වර්ෂයේ ඉලක්කම් යෙදিলা තියෙන ආකාරය පිළිබඳව. එහෙනම් අපේ මේ වර්ෂයේ යෙදিলা තියෙන අවසානයේ බිංදු දෙකක් අවසානයේ බිංදු දෙකක් යෙදුනහම දුවේ පුතේ අපි මොකද කරන්නේ? 10ක් එකතු කරනවා. අපි එකතු කරලා බලමු. බිංදුවට බිංදුවක් එකතු වුණාම බිංදුවයි, බිංදුවට එකක් එකතු වුණාම එකයි. අපි මේ 20 මෙයාට එකතු කරන්න කෙනෙක් නැහැ. 20ට බිංදුවක් එකතු වුණාම 20යි කියලා කියනවා. එහෙනම් දුවේ පුතේ 2000 වර්ෂය අයත් වන්නේ 20වන සියවසේ 10වන දශකයට. 20වන සියවසේ 10වන දශකයට තමයි අයත් වන්නේ මේ ලේසි පාසු කෙටි ක්‍රමය. දුවල පුතාලා හොඳට මතක තියාගන්න. එක්තාස් නමසීය වර්ෂය අයත් සියවස හා දශකය සෙවීම. හොඳයි, අපි දැන් යොබොයම දුවේ පුතේ 1900 වර්ෂයේ සියවසයි දශකයයි හොයන්නේ. 1900 කියන වර්ෂයේ අවසාන ඉලක්කම් දෙක බිංදු දෙකක්. අපි දන්නවා දැන් ලේසි ක්‍රමයක්. මුලදී ඉගෙනගත්ත විදිහට අපි කොටස් දෙකකට බෙදා ගන්නවා දුවේ පුතේ අපේ වර්ෂය. අපි දැන් දන්නවා අවසානයේ බිංදු දෙකක් තියෙනවා නම් පුතේ අපි මෙන්න මේ කොටසට 10ක් එකතු කිරීමයි සිද්ධ කරන්නේ. අපි 10ක් එකතු කරනවා අවසාන මෙන්න මේ ඉලක්කම් දෙකට. එහෙනම් අපි එකතු කරලා බලමු. බිංදුවට බිංදුවක් එකතු වුණාම බිංදුවයි, බිංදුවට එකක් එකතු වුණාම 10යි. මෙතන කවුරුත් නැහැ පුතේ මෙයාට එකතු කරන්න. එහෙනම් අපි 19 කෙලින්ම මෙතන ලියනවා. එහෙනම් 1900 කියන වර්ෂය අයත් වන්නේ දුවේ පුතේ 19වන සියවසේ 10වන දශකයට. දෙදාස් එකසිය වර්ෂය අයත් සියවස හා දශකය සෙවීම. අපි දැන් බලමු දුවේ පුතේ 2100 වර්ෂයේ කොහොමද සියවසයි දශකයයි යෙදෙන්නේ කියලා. 2100 අපි මුලින්ම ලියා ගන්නවා. අවසානයේ බිංදු දෙකක් යෙදিলা තියෙන්නේ. අපි මොකද කරන්නේ දුවේ පුතේ? අවසානයේ යෙදিলা තියෙන බිංදු දෙකට 10ක් එකතු කරනවා. අපි එකතු කරමු. බිංදුවට බිංදුවක් එකතු වුණාම බිංදුවයි, බිංදුවට එකක් එකතු වුණාම එකයි.
මේ පැත්තේ කොටසට එකතු කරන්න කෙනෙක් නැහැ. අපි 21 කෙලින්ම මෙතන ලියනවා. එහෙනම් දුවේ පුතේ 2100 කියන වර්ෂය අයත් වන්නේ 21 වන සියවසේ 10 වන දශකයට. 21 වන සියවසේ 10 වන දශකයට. එක්දාස් 500 වර්ෂය අයත් සියවස හා දශකයේ සෙවීම. හොඳයි දේ පුතේ අපි බලමු 1500 වර්ෂයේ කොහොමද සියවස හා දශකය යෙදෙන්නේ කියලා. 1500 අවසාන ඉලක්කන් දෙක බිंदु දෙකක් ඒ නිසා අපි සුපුරුදු පරිදි අවසාන කොටසට අවසාන බිंदु දෙකට 10ක් එකතු කරනවා. බිंदुවට බිंदුවක් එකතු කරාම බිंदුවයි බිंदුවට එකක් එකතු කරාම එකයි. 15ට එකතු කරන්න කෙනෙක් නැති නිසා අපි ආව කෙලින්ම මෙතන ලියනවා. එහෙනම් 1500 කියන වර්ෂය අයත් වන්නේ 15 වන සියවසේ 10 වන දශකයට. එක්දාස් හත්සිය වර්ෂය අයත් සියවස හා දශකයේ සෙවීම. හොඳයි දුවේ පුතේ අපේ පාඩමේ අවසාන ගණිත ගැටලුව විසඳීමටයි ඔන්න දැන් අපි යොමු වෙන්නේ 1700 වර්ෂයේ සියවස හා දශකයට. 1700 මුලින්ම අපි ලියා ගන්නවා. අවසාන ඉලක්කම බිंदु දෙකක් කියලා අපිට පේනවා. සුපුරුදු පරිදි අපි වෙන් කර ගන්නවා මෙහෙම. අවසාන ඉලක්කම් දෙක බිंदु දෙකක් නම් අපි දන්නවා ඒ ඉලක්කම් දෙකට අපි 10ක් එකතු කරනවා. අපි එකතු කරමු. බිंदුවට බිंदුවක් එකතු කරාම බිंदුවයි. බිंदුවට එකක් එකතු කළාම එකයි. 17 එහෙමම අපි මෙතනින් ලියනවා. එහෙනම් 1700 කියන්නේ පුතේ 17 වන සියවසේ 10 වන දශකය වෙනවා. හොඳයි දේ පුතේ අපේ අද පාඩම අවසානයි. අපි සියවස හා දශකයේ සෙවීම පාඩම් මාලාවේ තවත් පාඩමකින් නැවත හමුවෙමු. අපේ පාඩම තමයි දුවේ පුතේ සියවස හා දශකය ලබා ගන්නහම අපි කොහොමද වර්ෂය සොයන්නේ කියලා. අපි මෙතෙක් කරපු පාඩමේ අනිත් පැත්ත තමයි අපි ඊළඟ පාඩම් මාලාවෙන් ඉගෙන ගන්නෙ. එහෙනම් දුවේ පුතේ සියවස හා දශකය අපිට ලබා දුන්නාම අපි කොහොමද ඒකට අයත් වෙන වර්ෂය හොයන්නේ කියලා ඉදිරි පාඩමෙන් අපි කතා කරමු. ඔයාලා හැමෝටම ආයුබෝවන්.